මගේ යාළුවෙක් මේ එයාට පොඩි හදිසියක් වෙලා සිංහල සිනමාවේ තොරතුරු දිනපතා ඔබ වෙත ගෙනෙන හතර වටෙන් YouTube නාලිකාවට ඔබ අදත් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන සිංහල චිත්‍රපට නිලිය තමයි සනෝජා බිබිලේ කියලා කියන්නේ. සනෝජා බිබිලේ චිත්‍රපට කර්ලියට එන්නේ ඇයගේ ආందోళනාත්මක චිත්‍රපටයක් වූ සුරයහන ගිනිගනී කියන චිත්‍රපටය හරහා. ඇය මෙහිදී වීනා ජයකොඩි සමග සමලිංගික දර්ශන කිහිපයකට පෙනී සිටිනවා. මේ හේතුවෙන් ඒ කාලේ එම චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණා. ඉන්පසුව ඇයගේ වැඩිහිටි දර්ශන අපට දකින්නට ලැබෙන්නේ සුදු අක්කා සහ සාවිත්‍රිගේ රාත්‍රිය කියන චිත්‍රපට තුලින්. සනෝජා බිබිලේ කියලා කියන්නේ පිරිපුන් ශරීරයක් හිමි දක්ෂ සරාගී රංගන ශිල්පිනියක්. ඒ හේතුව නිසාම ඇයගේ චිත්‍රපට නරඹන්න ගොඩක් දෙනෙක් පෙළඹිලා හිටියා. අදටත් ඇය ඒ පෙනුම තිබෙන දක්ෂ රංගන ශිල්පිනියක් කියලා අපිට කියන්න පුළුවන්. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකීන් වර්ධවා වටහා ගත්තට කාමරාගේ චිත්‍රපටවල රංගනෙන් දායක වීම ඔවුන්ගේ සම්පූර්ණ චරිතය එහිදී පිළිබිඹු කිරීමක් නෙවෙයි. එහිදී ඔවුන් සිදු කරන්නේ රංගනයක් පමණයි. මෙය හරි ආකාරයෙන් වටහා ගැනීම තමයි වැදගත් වෙන්නේ. සනෝජා බිබිලේගේ වැඩිහිටි දර්ශන සහිත චිත්‍රපට ගැන කතා කරද්දී වැඩිපුරම කතා කරන්න වෙන්නේ සුරයහන ගිනිගනී කියන සිංහල චිත්‍රපටය ගැන. මෙම චිත්‍රපටයේ පුරාවටම ඇයගේ සරාගී දර්ශන බොහොමයක් තිබෙනවා. ඇයගේ මෙම චිත්‍රපටයේ ස්වාමියා වන්නේ ඒවකට දක්ෂ රංගන ශිල්පියෙක් වූ රංගන පේමරත්න මහතා. ඔහු හා එක් නොවී වීනා ජයකොඩි සමග සමලිංගිකව එක්වන දර්ශන තමයි මෙම චිත්‍රපටයේ බොහොමයක් තිබෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මෙම සිංහල චිත්‍රපට නරඹන්න කියලා. සිංහල සිනමාවේ ඔබ නොදත් මෙවැනි තොරතුරක් රැගෙන ඉක්මනින්ම යලිත් අප හමුවන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.